පුටින්ට යුක්‍රේනයට රිදෙන්න ගහන්න අවශ්‍යතාවයක් තිබුණා. මේ පහර දීමට ආසන්නම හේතුව විදිහට කර්ච් පාලමට සිදු කළ හානිය එහෙමත් නැතිනම් පහර දීමයි. විදේශ මාධ්‍ය බහුතරයක අදහස් වෙලා තිබ්බේ පාලමට පහර දීම නිසා පුටින් ලෝකයක් ඉස්සරහා ලැජ්ජා සහගත පුද්ගලයෙක් බවට පත් වුණා කියන එකයි. රුසියා විසින් යුක්‍රේනය හරහා එල්ල කළ මිසයිල් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදේශ වාර්තා සඳහන් කර තිබුණා. මේ පහර දීමෙන් පසුව යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබා දීමට G7 කණ්ඩායමට අයත් ධනවත් රටවල නායකයන් එකඟතාවයේ පළ කර තිබෙනවා. ඒ අනුව යුක්‍රේනයට අවශ්‍ය හමුදා බටපිරිස සහ මානුෂීය ආධාර අඛණ්ඩව ලබා දීමට එම රටවල් එකඟතාවයේ පළ කර ඇති බව සඳහන් කර තිබේ. එමෙන්ම යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබා දීමට නේටෝ සංවිධානයේද තීරණය කර ඇති බව වාර්තා වෙනවා. නේටෝ සංවිධානයේ සහාය පළ කිරීම පුදුමයක් නෙවෙයි. යුක්‍රේන රුසියා යුද්ධයේ ආරම්භයේ සිටම මේ දක්වා ඔවුන් විවිධාකාරයෙන් යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබා දීම සිදු කළා. විශේෂයෙන්ම යුක්‍රේන බටපිරිස නේටෝ රටවල පුහුණු කිරීම සහ නේටෝ අවිසැපීම සිදු කළා. ඒ වගේම නේටෝ බටයන් යුක්‍රේන යුද්ධ පිටියේ සිට සටන් කරන බවට රුසියාව පවසන තවත් කරුණකි. මේ වන විට රුසියාව දැඩි ආයුධ හිඟයකට මුහුණ දී ඉන්න බව විදේශ මාධ්‍ය කිහිපයක් අද වාර්තා කර තිබෙනවා. ඒ වගේම රුසියාව සතු බටපිරිස දීර්ඝ කාලයක් තිස්සේ සටන් කිරීම හේතුවෙන් දැඩි මහන්සිය නිසා ඔවුන්ගේ ශක්තිය වගේම බටපිරිස බලයද අඩු වෙලා තිබෙනවා. රුසියාවේ බටපිරිස සංඛ්‍යාව වැඩි කර ගැනීමට එරට සිර කඳවුරවල සිටින සිරකරුවන් මේ වන විට පුහුණු කරමින් ඉදිරි ආරක්ෂක වළලු වලට රැගෙන යන බවත් විදේශ මාධ්‍ය රැසක් අනාවරණය කර තිබෙනවා. ඊට අමතරව රටේ සිටින සිවිල් ජනතාව පළමුළු ගැන්වීම සිදු කළේද බටපිරිස හිඟවීම නිසා හේතුවෙන් බව අනාවරණය කර තිබෙනවා.